බොහොමත්ම ස්තුතියි නංගී මල්ලී ආදරණීය යාළුව යෙලිය මම බලාපොරොත්තු වෙන්නේ මේ නාලිකාවත් එක්ක අලුත් වැඩසටහනක් ආරම්භ කරන්න ඒ තමයි ඔබට තව දුරටත් දියුණු කරගන්න අපහසු වෙලා තියෙන ඔබේ නාලිකාව කොහොමද දියුණු කරගන්නේ කියන එක මම මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වුණේ වෙනමුකුත් හිතන මේ මේ මට එල්ල කරපු ප්‍රශ්නයක් එහෙම නැත්නම් මගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා ඒ තමයි කොහොමද මගේ නාලිකාව මෙච්චර දියුණුුනේ කියන කතාව ඒත් එක්කම බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තිබුණා සබ්ස්ක්‍රයිබර්ස් ලා වියුස් ලා වැඩි කරගන්නේ කොහොමද කියන එකත් එක්කම ඒගොල්ලන් තුල උත්සාහයක් අඩු වෙලා තිබුණා කොහොමද මගේ නාලිකාව තව දියුණු කරගන්නේ මම මේ වැඩේ නවත්තනවද මම මොකද කරන්නේ කියන එකනේ ඉතින් නංගි මල්ලී කිසිම වෙලාවක ඔයගොල්ලෝ ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්න යන්න එපා ඔයගොල්ලගේ නාලිකාව තව අනිවාර්යයෙන්ම දියුණු කරගන්නට මම උදව් කරනවා ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් හේතුව තමයි මගේ නාලිකාවේ මම මේ සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව දවස් 65ක් වගේ කාලයක් තුලදී ලබා ගනින්ති මම ඔයගලන්ට බලාපොරොත්තු වෙන ඒ මට උදව් වෙච්ච හේතු කාරණා අකුරක් නෑර නොසඟවා ඔයගලන්ට කියලා දෙන්නේ වෙනමුකුත් හිතන්නේ මේ ලංකාව තුල අනිවාර්යෙම දැනුම ගලාගෙන යා යුතුයි ඔබ දන්න දේ තව කෙනෙක්ට කියලා දිය යුතුයි ඒ නිසයි මගේ නංගී මල්ලී මම මේ වගේ වැඩක් ආරම්භ කරන්නේ මේ වැඩේට එකතු වෙන කලින් ඉස්සෙල්ලම තේරුම් අරන් ඉමු ඉස්සෙල්ලම බලමු අපි මම මේ සඳහා සුදුසුද නැද්ද කියන එක ගැන බලලා ඔයගොල්ලෝ තීරණයක් ගන්න මම මේ නාලිකාවෙන් කරන්න යන දේ හරිද වැරදිද කියලා එහෙනම් අපි ඉක්මනට යමු මගේ ජයග්‍රහණය ඔයගලන්ට පෙන්වන්නට ඒ අනුව ඔයගොල්ලෝ තීරණයක් ගන්න මම මේකට සුදුසුද නැද්ද කියලා. මේ දැන් ඉන්නේ YouTube Studio එකේ. එමෙ නැත්නම් බීට එකේ දන්න නැතිදී ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් YouTube එකේ ක්‍රියේෂන් කරනකොට අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ දිනදා තොරතුරු බලා ගන්න තියෙන ස්ථානය තමයි මේ YouTube Studio කියන එක. දැන් මේගොල්ලන්ට පේනවා ඇති මගේ channel එකට මේ වෙනකොට 1047ක් subscribers ලා එකතු වෙලා තියෙනවා. 1047ක් කියන්නේ අද දවස 11:27. ඒ කියන්නේ හරියටම ඊයේ වෙනකොට subscribers ලා 1000 පිරුණා. එතකොට අද දවස මේ හරියටම 24කුත් ගෙවිලා නැති අවස්ථාවකට දැන්ටමත් subscribers ලා 1047ක්. ඒ කියන්නේ වැඩිපුර 47කුත් මගේ නාලිකාවත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලන්ට පෙන්වන්න මේ බලාපොරොත්තු වෙන්නේ මම channel එක පටන් ගත්තේ හරියටම කිව්වොත් එහෙම 2018 මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා. ඉතින් මම ඔයාලට ගිහිල්ලාම පෙන්වන්න date එකම මම මේ කියන කතාවත් එක්ක ඔයගලන්ට තේරෙයි මම මේ වීඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන එක සාධාරණද මම මේ වීඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන්න සුදුසුකමක් තියනවද කියලා. ඉතින් යාළුවනේ මේ පේනවා ඇති ඔයගලන්ට මම මේ තියෙන්නේ පළවෙනිම වීඩියෝ එක. මේ තියෙන්නේ කොටස් වෙනකොට හැඳින්වීම අවසරයි කියලා පටන් ගන්න පළවෙනිම වීඩියෝ එක 2018 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා. මේ වෙනකොට හරියටම දවස් 65යි. හරියටම දවස් 65යි පළවෙනි වීඩියෝ එක 3979 views තියෙනවා. ඒ වගේම ලයික් තියෙන 140 අන්ලයික් තියෙනවා. ඉතින් මම මේ පෙන්වන්නේ ගියේ මේ නාලිකාව පටන් ගන්න සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා මම අද වෙනකම් වීඩියෝ නාල වැඩසටහන ගණනාවක් නිකුත් කරලා හරියටම කිව්වොත් එම් 55. එතකොට අදත් එක්ක 55 වෙනි වීඩියෝ වැඩසටහන මේ විදිහට ඉදිරිපත් කරද්දී මේ අද නැවතිලා දෙන තැන. මේ ඊයේ දාපු වීඩියෝ එක 54 වෙනි වීඩියෝ එක. එතකොට අද අප්ලෝඩ් කරන එකයි 55 56 ඔය අතරේදී කොහොම හරි මම ගියේ මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 1047ක් වාර්තා කරගෙන ඉන්නවා. මම දවස් 65කින් මේ දේවල් සිද්ධ කරගත්තේ. මේකේ තියෙන අනෙක් කාරණේ මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති ඔයගොල්ලෝ මේක ක්ලික් කරොත් එහෙම ඔයගලන්ට ලැබෙනවා වොච් ටයිම් එක. එමෙ නැත්තම් මේක කොච්චර කාලයක් නැරඹුම් කාලයක් තියෙනවද කියලා. දැනට මේ ලාස්ට් දවස් 28ට. අන්තිම දවස් 28ට නංගී මල්ලී මගේ නාලිකාව අවසන් විනාඩි එහෙම නැත්තම් විනාඩි නැරඹුම් විනාඩි වොච් ටයිම් එක 103.7 ඒ කියන්නේ විනාඩි මෙන්න මෙච්චරක් බලලා තියෙනවා මේ 1000 ගන්න. මම මේක පෙන්නන්න විනාඩි 90ට අරගෙන. එතකොට ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති මෙන්න මේකේ කොච්චර ප්‍රමාණයක් නැරඹුම් කාලයක් තියෙනවද කියලා. මේ පේනවා ඇති 140.9. මේක කන්වර්ට් කරොත් එහෙම පැය ගන්නට කොහොමද කන්වර්ට් කරගන්නේ මේ කාලය බෙදනවා අපි 60ෙන්. මේ තියෙන්නේ 140,000 කියන අගය. මම මේ 0.9 අයින් කළා. 140,000 60ෙන් බෙදුවම දල වශයෙන් දවස් 65කට මගේ නාලිකාව පැය 2200ක් බලලා තිනවා. එතකොට මේ පැය 2200ක් නැරඹපු කාලය තමයි පේනවා ඇති එන්න පැය ගන්න වැඩි වෙලා තිනවා. අවසාන දවස් වෙනකොට නොවැම්බර් 25 මෙතන වැටෙනවා. ඒ වෙනකොට 6999ක් විනාඩි දවසට බලලා තිනවා. ඉතින් මගේ ආදරණීය නංගී මල්ලී මම මේකයි කියන්න උත්සාහ කරන්නේ මගේ මේ නාලිකාව මේ ලබපු ජයග්‍රහණයට බොහෝ හේතු තිබුණා. බොහෝ මං අත්දැක බැලීම් කරා. ඒ වගේම බොහෝ දේවල් වැරදුනා. ඒ වැරදි දේවලුත් නැවත හදාගෙන අත්දැක බැලීම් කරා. ඉතින් මේ හැම දෙයක් ගැන මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ නාලිකාව ඉදිරියට. මේ මම ඕලන්ට දැන් මේ පෙන්වන Excel එක මම YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳලා මම කරගෙන යන පොඩි ඇක්ටිවිටි එකක්. මේ වගේ දෙයක් කරනකොට එක්කෙනෙක් හිතෙන්න පුළුවන් ඇත්තටම පිස්සුද කියලා. හේතුව තමයි
මේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා මම වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවසේ ඉඳලා වීඩියෝ එකට එහෙම නැත්නම් සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු වුණාද එකතු වෙච්ච ගාණ කීයද views කීයක් තිබුණාද විනාඩි කීයක් බල්ලා තිබුණාද මේ තියෙන්නේ මගේ මොටිවේෂන් එකට නැත්නම් මගේ උනන්දු වැඩි කරගන්න මම හදපු මේ Excel ෆයිල් එක මේකේ පේනවා ඇති පල්ලෙහැම් පල්ලයට ගියාම මම එකතු කරපු videos වලට බලපු watch time එක ඒ ආදී සෑම කාරණයක්ම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙහෙම මෙහෙම පල්ලෙහැට පල්ලෙහැට යනවා හරියටම මේ පල්ලෙන් පල්ලෙට යනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අන්තිම දවස අද දවස නොවැම්බර් 27 වෙනිදා මෙන්න impression එක සාමාන්‍ය මම මේ හැමදේම කියලා දෙනවා ඉදිරියේදී යාළුවනේ මේව ගැන බය වෙන්න එපා මේ YouTube එක කියන එක මේ දවස් 65 තුලදී මම හිතාගන්න බැරි තරමට මම මේක අත්දැකීමක් ලැබුණා එතකොට impression එක තියෙනවා 268,005 ඒ වගේම වීඩියෝ 54ක් මම දැන්ට අප්ලෝඩ් කරලා තියෙනවා ඒ වගේම අද දවසේට සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු වෙච්ච ප්‍රමාණය මේ තියෙනවා ඊළඟට අපි කතා කරොත් එීම මේ views මෙතනින් පෙන්නන්නේ දැන් තියෙන total subscribersලා ගන්න මම මේක අප්ඩේට් කරේ නැහැ තාමද එතකොට මේ 33,573 views තියෙනවා ඒ වගේම මේ තියෙන watch minutes ගන්න මේ ආකාරයෙන් මම හැමදාම මගේ වීඩියෝ 53 බලපු සංඛ්‍යාව මම සංකේතවත් කරගන්නවා. දැන් ඔයගලන්ට මේ සටහන දැක්කම නිකන් අන්ධ භූතය වගේ තේරෙන්න පුළුවන් මගේ ආදරණීය නංගි බල්ලී. මේ මම දාලා තියෙන මේ රතු පාටින් කොළ පාටින් මම දක්වලා තියෙන වෙනමකුත් නෙමෙයි මගේ views වැඩි වෙලා නැති channel මොනවාද? වැඩි views වැඩි උනේ නැති වැඩසටහන් මොනවාද? ඒ ඇයි මම රතු පාටින් දාන්නේ වෙනමකුත් හින්දා නෙමෙයි. ඔයගලන්ට පේනවා ඇති මේ තද රතු පාට රෝස පාට මෙන්න. ඉතින් මම මේ පෙන්නලා දීලා තියෙන්නේ වෙනමකුත් නෙමෙයි රතු පාටින් මේ රෝසබරිත් තියෙනදී මගේ views වැඩි වුණේ නැති හස්තා. ඒ කියන්නේ ඊයේ දවසට සාපේක්ෂව මගේ වීඩියෝ එකේ views වැඩි වෙලා නැහැ. මම එතකොටම කරන්නේ ඒ වීඩියෝ එකේ title එක description එක එහෙම නැත්නම් thumbnail එක එහෙම නැත්නම් අපි කියමු text මම වෙනස් කරනවා. වෙනස් කරාට පස්සේ මගේ වීඩියෝ perform වෙනවද නැද්ද කියන එක check කරන්න තමයි මම මේ වගේ දල සටහනක් මම අනුගමනය කරයි. එතකොට මගේ යාළුවන්ට පේනවා ඇති සමහර වීඩියෝ තියෙනවා මේ අන්තිමට දාපු වීඩියෝ එහෙම දැනට පොඩි කාලෙකින් views 3000 ගාන පන්නලා තියෙනවා මේ අන්තිමට තියෙන එකත් එහෙමයි දවස් 5කින් මේ 49 වෙනි වීඩියෝ එක views 1405ක් ලබාගෙන තියෙනවා දවස් 5ක. ඉතින් මගේ නාලිකාව තාම කුඩා නාලිකාවක් වුණාට මම මේ දවස් 65 තුල ලැබපු ජයග්‍රහණය පෙන්වන්නේ මම උගලන්ට එහෙමම කිව්වේ ඒත් ඉතරක් නෙමෙයි මම මගේ ඉදිරි පාඩම් වලදී ආදරණීය නංගී මල්ලි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සමහර විට ඕගොල්ලෝ මේ දේවල් නොකරනවා යැයි කියලා හිතලා මේ soft app ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන ටියුබ් බඩි කියන එක දැන් සමහර විට මේක ගැන සමහර අය දන්නවත් ඇති සමහර අය නොදන්නවත් ඇති ඒක නිසා මම මේ ටියුබ් බඩි එකිනුත් ලොකු ප්‍රයෝජනයක් ලබා ගත්ත කොටින්ම කිව්වොත් මම මේකට මුදල් ගෙවලා මේ ටියුබ් බඩි එකේ ප්‍රයෝජනේ ලබා ගත්තා හැබැයි මුදල් ගෙවලා ලබා ගත්තට පස්සේ දැනුව මම වහාම account එක නවත්තනවා හේතුව තමයි මට එතනින් එහාට මේක කෙරෙන්නේ මොකද්ද කියන කාරණේ මම හොඳ අවබෝධයක් ලැබුවා. එතකොට මේ ටියුබ් බඩි එකේ සිද්ධ වෙච්ච කරුණු කාරණාත් මම උගලන්ට ඉදිරියේදී කියලා දෙන්න කැමතියි. මේ ටියුබ් බඩි එක free එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ භාවිතා කරලා ඔයගලන්ට හැකියාව තියෙනවා මෙතනින් එහාට මේකේ වර්ධනය වෙනවද channel එකේ මොන මොන වෙනස්කම් සිද්ධ වෙනවද කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි මෙතනින් තියෙන vidIQ කියලා එකක් තියෙනවා. මෙන්න මේ උඩ තියෙන දේ. මෙන්න මේ vidIQ කියන එකනොත් අපිට පුළුවන් මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා කොච්චරක් බ ඉන්නවද මේ කියන කාරණාත් එක්ක ප්‍රයෝජනයක් ලබන්නට උදාහරණයක් විදියට ගියොත් එහෙම YouTube එකට මම මෙතනදී යන්න බලාපොරොත්තු මේ පේන ඇති YouTube එකේ මම දැන් ඉහළින් මේ ඉන්නේ මගේ YouTube නාලේ මේ සාමාන්‍ය YouTube search bar එකේ මෙන්න මේ ඉහළින්ම පේනවා මේ vidIQ එකෙන් ලැබිච්ච තොරතුරු ටික මේකේ තියෙනවා මේ දැන්ට කොච්චර පැය ගානක් නරඹලා තියෙනවද දැන්ට පැය 2200ක් නරඹලා තියෙනවා කියලා මෙතන වැටෙනවා ඊළඟට අන්තිම පැය විනාඩි 60ට කොච්චරක් බැලුවද මේ කියන තොරතුරු කාරණා සියල්ලම අන්තර්ගත වෙනවා මේ ඇප්ස් වල. ඉතින් මම මේ ඇප් ගැන සියලුම කාරණා මම ඔයාලට නොමිලේම ලබා දෙනවා. හේතුව මම මුදල් ගෙවලා මේ දේවල් ලබා ගත්තට එතනින් යහට මගේ ලාංකික යාළුවන්ට මගේ ලාංකික නංගිලා මල්ලිලාට තමන්ගේ channel එක දියුණු කරගන්නට මම නොමිලේම මේ දේවල් කියලා දෙන ලෑස්ති. ඒ වෙන මුකුත් හින්දා නෙමේ නංගී මල්ලි ලංකාව ඇතුළේ දැනුම ගලා යා යුතුයි. බොහෝ නංගිල මල්ලිලාට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ තමන්ට ලැබුණු හැකියාවෙන් තමන්ට තියෙන දැනුම් කන්දරාවෙන් කොහොමද ජනතාවගේ ඔළුවලටත් හදවත් තුරටත් මේ දැනුම දෙන්නේ කියන එක පැහැදිලි කරන්නේ. ඒ හින්දායි මම මේ නාලිකාවක් ආරම්භ කරන්නේ මගේ සාමාන්‍ය නාලිකාවටත් අමතරව එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් සහ එහෙම නැත්නම් කොටස් වෙනද පොළ ගැන කතා කරන්න. නමුත් මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අවසර ලබාගෙන සෑම බ්‍රහස්පතින්ද දවසකම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදිහට මගේ නාලිකාව දියුණු වුණා නම් මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න දවස් 65කදී මම ලබා ගත්තනම්
මේ දේ මගේ ආදරණීය නංගිල මල්ලියට කියලා දෙන්න ඕනේ කියලා හිතුණ නිසාවෙන්. ඉතින් මේ දේට ඔගොල්ලෝ එකඟ නම් මේ දේට ඔබ කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න yes කියලා. හේතුව මම මේක ලොකු රිස්ක් එකක් ගන්නවා. හේතුව මගේ නාලිකාව මෙච්චර කාලයක් මං කළේ මුදල් මූල්‍ය සාක්ෂරතාවය කොටස් වෙළඳපොළ කොහොමද ධනවත් වෙන්නේ මේ කියන කාරණා ගැන උගන්වන නාලිකාව. නමුත් මේ වගේ මං රිස්ක් එකක් ගත්තේ මගෙන් බොහෝ දෙනෙකු මේ ප්‍රශ්නය ඉල්ලපු නිසා. එහෙනම් මගේ ආදරණීය යාළුවන්ට කරන දෙයක් විදිහට මම මේක බලාපොරොත්තු වෙනවා ඉදිරියට පවත්වාගෙන හැම බ්‍රහස්පති දවසම උගලන්ට YouTube එකේ views සහ subscribers වැඩි කරගන්න හැටි ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මගේ ආදරණීය යාළුවන්ට හැකියාව තියෙනවා මේ නාලිකාවත් එක රැඳී සිටින්න. එහෙනම් ඊළඟ සතියේ ඊළඟ වීඩියෝ වැඩසටහනේ අපි හම්බ වෙමු. එතනින් එහාට අපි තවත් දේවල් දැනගමු. අවශ්‍ය වෙන ඔයගොල්ලන්ගේ අදහස පමණයි. කැමති නම් මේ වැඩසටහන yes කියලා මට දැනුම් දෙන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි මගේ යාළුවා සියලු දෙනාටම.